ලංකා පුරා ආබාධ සහිත ජනතාව 117ක් ඉන්නවා මේ 117ට අවුරුදු 76ක් තිස්සේ කිසිම නියෝජනයක් දුන්නේ නැහැ අනිත් පැත්තෙන් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ජාතික ජන බල වේගය පාර්ලිමේන්තුවට ආබාධ සහිත කෙනෙක්ව යවන්නයි යෝජනා කරලා නම් කරලා තියෙනවා මේ වැඩ පිළිවෙල තුල තියෙන්නේ මනුෂ්‍යත්වය ආණ්ඩුව පිළිබඳව ජනතාව දැඩි විශ්වාසකින් ඉන්නවා කවුරු හරි හොරෙක් ඉන්නවා නම් හොරාව අල්ලන්න. ඉතින් අපි ආණ්ඩුවෙන් කියනවා එහෙම වංචා කරලා දූෂණය කරලා ඉන්න අය ඉන්නවා නම් අපක්ෂපාතී විනවිදභාවයෙන් සහිත පරීක්ෂණයක් කරලා නීතිය හමුවේ දඬුවම් දෙන්න. අපි කලබලයට හුරු අල්ලන්නේ නැහැ. මොකද අපි හොරා පොලිස්ෙල්ලම නැහැ. අපි යමක් කරනම් කරන්නේ ඒක පැහැදිලිවම නීතිමය ක්‍රියාමාර්ගයක් ඇතුලේ. නිකන් ඔය බොරුවට කෑ ගහලා අපි ආණ්ඩුව කලබල කරන්න බෑ. අපි පිළිවෙලකට වැඩ කරන අය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකාරයන් බවට පත් වෙන හැම කෙනාටම විරුද්ධව අපි නීතියට අනුව දඬුවම් දීම නම් අනිවාර්යෙන් කරනවා. ඒ දඬුවම් දෙනකොට පාස්කු ප්‍රහාර සම්බන්ධ විතරක් නෙමෙයි සාක්ෂි වසන් කිරීමත් අපරාධයක් කියන එක මතක තියාගන්න අපි කියනවා. අපේක්ෂක කණ්ඩායම අතරින් ශක්තිමත්ම ඉතාම සමබර හොඳම කණ්ඩායම දීලා තින්නේ සමග ජන බලවේගය. ඒකේ පළපුරුදු අය ඉන්නවා. කලපුරුද්ද තියන අය ඉන්නවා. ඒ වගේම මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුවේ හිටපු 7 දෙනෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයේ හිටපු 3 දෙනෙක් ඉන්නවා. අපි නිකන් මේ ප්‍රාර්ථනා කර කර ඉන්න අනේ හෙට වැටියන් අනිද්ද වැටියන් කියලා. හැබැයි අපි කියන්නේ හොඳට කරොත් හොඳයි. ඒ වගේම ඒ රටට අහේනියක් වෙනකොට රටට ප්‍රශ්නයක් වෙනකොට රටට අහිතකර දේවල් සිද්ධ වෙනකොට විපක්ෂයේ වගකීම ඉටු කරන. ඒ ඡන්දදී අපි කිව්වා මෙහෙම. දිනන්න ඕන උඩින්ම ලොවෙත් නැති වෙයි. ඒ තරම් නෙවෙයි. ගහන්න කතරයක් අනුර කුමාර සහනායක නම ඉස්සරහා ආයේ ඊළඟ ඡන්දදීවත් අනෙක් කවුන්ට ඉල්ලන්න ලැජ්ජ හිතන විදියට කියලා. ඒ විදියට කතර ගැහුවා. දැනටම 60ක් ගෙතේ. ගැහුවයින් ගැහුවේ නැහැ මෙහෙම කතරයක් කියලා හිතරතරමට ඒ තනි කතරේ බලවත් වෙලා තියෙනවා.